ඉතින් මං චුට්ටක් එළියට යන ලෑස්ති වෙලා ඉන්නේ. එළියට යන්න කලින් මට හිතුණා සිම්පල් මේකප් එකක් දාගන්න ඕනේ කියලා. මොකද පොඩි ස්පෙෂල් දෙයකට තමයි එළියට යන්නේ. මම හැම වෙලාවෙම මේකප් ගොඩක් යූස් කරන කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මේ වැඩේට නම් සිම්පල් මේකප් එකක් දාන්න ඕනේ මට. ඉතින් මේ වගේ තව ලස්සන වීඩියෝස් වලට බලා ගන්න පුළුවන් මේ ඕරා YouTube channel එකෙන්. තවමත් subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම දැනට මූණ හොඳට wash කරලා මගේ cream එක day cream එක ගාගෙන ඉන්නේ. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ foundation එක apply කරන එක. Foundation එක apply කරනකොට අනිවාර්යයෙන්ම අපි දැනගන්න ඕනේ අපේ හමට ගැළපෙන මොකද්ද, මොකද මොන පාටද, එතකොට ඒකින් අපේ skin එකට වෙන හානිය මොකද්ද, ඒ දේවල් හැම එකම සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් මම පාවිච්චි කරන්නේ ඩර්මයිකේ මගේ skin එකට ගැළපෙන කලර් එක. ඒකයි මේ මම ගොඩක් වෙලාවට sponge එකක් use කරන්නේ නැහැ. මේ වගේ ඝනකම කිඳි තියෙන බ්‍රෂ් එකක් තමයි පාවිච්චි කරන්නේ foundation එක apply කරගන්න. ඉතින් ලොකු ෆවුන්ඩේෂන් එකක් දාන්නෙත් නැහැ. මේ වගේ. ඉතින් ඊට පස්සේ ආසම කොටස ගොඩක් වෙලාවට මම මගේ අයිබ්‍රෝස් දෙක අඳින්නේ නැහැ. අඳින්නේ නැහැ මගේ මගේ natural eyebrows දෙකම මම මේ බ්‍රෂ් එකෙන් මෙහෙම හොඳට පීරනවා. ඊට පස්සේ තියෙන්නේ මම ආසම කොටස. මම ඔයගලන්ට කිව්වා වගේ මස්කාරා එක ඇප්ලයි කරන එක. මේක තමයි මම කැමතිම මස්කාරා එක. මේකෙන් ගොඩක් තියෙන වොලියුම් එක අප් වෙලා පේනවා. විශේෂ මුත්සවයක් නම් අනිවාර්යයෙන්ම ටූල් එක පාවිච්චි කරලා මම අයිබ්‍රෝ මේ ලෑෂස් දෙක මීට වඩා හයිලයිට් කරනවා මේක ඇප්ලයි කරන්න කලින්. වගේ මම අයිලයින් එක අඳිනවා ගොඩාක් වෙලාවට අඩුයි. මම මස්කාරා එක තමයි පාවිච්චි කරන්නේ. හරි. ඉතින් අයි මේකප් එක ඔච්චරයි මම කරන්නේ. අයිබ්‍රෝ එකත් ඇන්දේ නැහැ. මම පෙන්සිල් එකෙන් අයිලයින් එක අඳින්නෙත් නැහැ. මස්කාරා එකෙන් ලෑෂස් දෙක හයිලයිට් කරනවා. අයි ෂැඩෝස් පාවිච්චි කරනවා. ඊට පස්සේ මස්කාරා එක පාවිච්චි කරනවා. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ බ්ලෂර් එක. බ්ලෂර්ස් පාවිච්චි කරද්දී මම ගොඩක් වෙලාවට රෝස පාටවල් පාවිච්චි කරන්නේ නැහැ මූණට. මොකද ඒකෙන් මූණ දෙපැත්තෙම හයිලයිට් වෙනවා වැඩි. මම ගොඩක් වෙලාවට මේ ස්කින් කලර් එකට සමාන පාටක් තමයි බ්ලෂර් එක විදියට පාවිච්චි කරන්නේ. මේක තමයි මම පාවිච්චි කරන්නේ. ඒකෙන් කම්මුල දෙපැත්තේ ඉතින් මූලිකම ටික කරගෙන ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ ආසම පාට් එකක් ලිප්ස්ටික්. ලිප්ස්ටික් පාවිච්චි කරද්දී මම රෙඩ් කලර්ස් එතකොට ඩාර්ක් කලර්ස් පාවිච්චි කරන්නෙම නැති කෙනෙක්. ඉතින් මේක තමයි මම ආසම ලිප්ස්ටික් එක. පීච් කලර් එකකට හුරු වෙන එක. මේක තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඉතින් ඉවර වෙන්නත් ලඟ වෙලා තියෙන එකයි හැම වෙලාවෙම මගේ පාවිච්චි කරන නිසා. ලිප්ස්ටික් එක ගන්න කලින් ලිප් ලයින් එකක් අඳින්නේ නැහැ. මේකෙම තමයි මම ලිප් එක හදාගන්නේ. හයි. ඉතින් ලස්සන වෙන්න ගෑනු ළමයි කවුරුත් කැමතිනේ. ඉතින් ලස්සන වෙන්න අපිට ස්වභාවික දේවල් ගෙදරදිම හදාගන්න පුළුවන්කම තියෙනවා. මේ පිම්පල්ස් ප්‍රශ්නේ කියලා කියන්නේ ගෑනු ළමයි පිරිමි ළමයි භේදයකින් තොරව හැමෝටම තියෙන ප්‍රශ්නයක්. කොච්චර ලස්සන වුණත් සමහර වෙලාවට මානසිකව කඩන් වැටෙන්න පුළුවන් රූපේ මෙහෙම පිම්පල්ස් ඇවිල්ලා අයියෝ මන් දැන් මොකද කරන්නේ වගේ ප්‍රශ්න නිසා.
ඉතින් ඒකට විසඳුමක් මං අරගෙන අදාවා ගෙදරදිම හදාගන්න පුළුවන් සිම්පල් කෑ ෆේස් පැක් එකක් ගැන. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම ඕර YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි මුලින්ම බලමු ඇයි මේ pimples එන්නේ කියලා මූණවල වල. ඒක ඉතින් අපි හැමෝටම තියෙන ඒ කියන්නේ ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම තමයි හැමෝම දැනුවත්. සමහරු දැනුවත්, සමහර නොදැනුවත්. ඉතින් pimples එන්න ගොඩාක්ම බලපාන හේතුවක් තමයි ගොඩක් වෙලාවට අපි සමට ගැලපෙන්නේ නැති නිෂ්පාදන පාවිච්චි කරනවා. ඒ වගේම තමයි වැඩිපුර තෙල් ආහාරයට ගත්තම තෙල් කෑම ආහාරයට ගන්න එක. එතකොට අපි කිව්වොත් එහෙම හරියට මූණ වොෂ් කරන්නේ නැති වුනාම ඒ වගේ අභ්‍යන්තරයට ගන්න ආහාර සහ පිටින් පාවිච්චි කරන ගොඩාක් දේවල් නිසා ඒ වගේම තමයි පරිසරයේ වෙනස්කම් නිසා ඒ වගේ දේවල් නිසා අනිවාර්යයෙන්ම pimples එන්න පුළුවන් මූණවල වල. ඉතින් ඒකට තමයි විසඳුමක් විදිහට මම අද ගෙදරදීම හදාගන්න pimples care face pack එකක් අරන් ආවේ ඔයගොල්ලන්ට. ඉතින් මම මේ face pack එක හදාගන්නද පාවිච්චි කරනවා ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය තුනක්. ඒ තමයි මුලින්ම කොහොඹ කොළවල යුෂ. ඊට පස්සේ කෝමාරිකා. කෝමාරිකා කියලා කියන ඕනම ගෙදරක තියෙන දෙයක්. ඉතින් ඒකේ ජෙල් එක හූරලා අරගෙන මම මෙහෙම අරගෙන තියෙනවා. ඊට පස්සේ අරගෙන තියෙනවා කස්තුරි කහකුඩු. ඕනම ආයුර්වේද ශාලාවකින් ඔයාලට ගන්න පුළුවන් කස්තුරි කහකුඩු. ඉතින් මේ වර්ග තුන තමයි මට අද මේ ෆේස් පැක් එක හදාගන්න ඕනකම තියෙන්නේ. ඉතින් අපි කවුරුත් දන්න දෙයක් තමයි කොහොඹ කියලා කියන්නේ විෂබීජනාශකයක්. ඉතින් කුරුලෑවල තියෙන ඇතුලේ තියෙන විෂබීජ අයින් කරලා ඒ කුරුලෑව මර්ධනය වෙන්න, කුරුලෑව නැති වෙන්න ඒක ලොකු ප්‍රයෝජනයක් වෙනවා. ඒ වගේම තමයි කහ කියලා කියන්නේ අපි හැමෝම දන්නා විෂබීජනාශකයක්. ඒ වගේම තමයි කෝමාරිකා කියලා කියන්නේ හමට, ස්කින් එකට මෘදු බවක් ලබා දෙන අමුද්‍රව්‍යයක්. ඉතින් මේ තුනම එකතු කරලා තමයි මම අද ෆේස් පැක් එක හදාගන්නේ. ඉතින් මම දැන් හදන්න තමයි පටන් ගන්න යන්නේ. අපි මුලින්ම කහ, ඊට පස්සේ කොහොඹ යුෂ, ඊට පස්සේ කෝමාරික. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගන්න. ඉතින් හදාගත්තු පැක් එක මම දැන් මූණට ඇප්ලයි කරන්න තමයි යන්නේ. මෙහෙම බ්‍රෂ් එකක් භාවිතා කරලා ඔයාලගේ කුරුලෑ තියෙන, ගොඩක් වෙලාවට කුරුලෑ එන්නේ අපේ කම්බුල් වල, නළල, නහය ඒ වගේ ප්‍රදේශවල. ඉතින් ඒවවල මේක හොඳට ගාන්න ඕනේ. මේ ගාගත්තු පැක් එක මූණට හොඳට අල්ලගන්න අනිවාර්යයෙන්ම විනාඩි 30ක් වගේ කාලයක් මූණේ තියලා වොෂ් කරගන්න. පැක් එක භාවිතා කරාට පස්සේ මට ඇවිල්ලා තියෙන රිසල්ට් එක කොහොමද කියලා ඔයාලට පේනවනේ. ඉතින් pimples තියෙනවා නම් අනිවාර්යයෙන්ම සතියට දෙපාරක් මේ පැක් එක භාවිතා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි පැක් එක භාවිතා කරලා ඔයාලට ලැබුණ රිසල්ට්ස් මොනවද කියලා මේ වීඩියෝ එක යටින් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ස්කින් කෙයා කිව්වම ගොඩක් අය කියන දෙයක් තමයි අයියෝ මට කොහෙද ඕවට වෙලා, මං මාරු මිසි ඒ වගේ දේවල්. ඒ වුණාට තමන්ගේ දවසේ පැය 24න් අඩුම තරමේ විනාඩි 10ක් 15ක්වත් තමන්ගේ ස්කින් එකට දෙන්න කියලා තමයි මම නම් කියන්නේ. මොකද අපේ ස්කින් එක කියලා කියන්නේ බාහිරට පේන ලොකුම දේ. ඉතින් ස්කින් එක හොඳට තියෙනවා කියලා කියන්නේ ඒක මානසික සෞඛ්‍යයටත් ගොඩක් බලපානවා. අද මම ඔයාලට මගේ මෝර්නින් ස්කින් කෙයාර් රූටින් එක ගැන කියන්න තමයි ආවේ. මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම ඕර YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මමගේ මෝර්නින් ස්කින් කෙයාර් රූටින් එක පටන් ගන්නෙ හොඳ පිරිසිදු වතුර වීදුරුවකින්. වතුර කියලා කියන්නේ අපේ ස්කින් එකට
ස්කින් එක හොඳට තියෙන්න අනිවාර්යයෙන්ම අවශ්‍ය සාධකයක්. ඉතින් දවස පටන් ගන්න අනිවාර්යයෙන්ම වතුර වීදුරුවකින් හැමෝටම හොඳයි. වතුර බිල් ආවට පස්සේ මම මගේ මූණ පිරිසිදු කරගන්න තමයි යන්නේ. මුලින්ම කරන්නේ ෆේස් වොෂ් එකෙන් මගේ මූණ ක්ලෙන්ස් කරගන්න එක. මේක තමයි මම පාවිච්චි කරන ෆේස් වොෂ් එක. ඉතින් මගේ ස්කින් එක සාමාන්‍යයෙන් ඔයිලි ස්කින් එකක් සහ සමහරක් වෙලාවට මේකප් දැම්මට පස්සේ පිම්පල්ස් දානවා. ඉතින් මේක තමයි මට හරියනම ෆේස් වොෂ් එක. ඉතින් අපි මේකෙන් ක්ලෙන්ස් කරලා යමු එහෙනම් මුලින්ම. මේකෙන් මෙහෙම ටිකක් ගන්න මොකද වතුර දැම්මම මේක ගොඩක් වෙනවා. ගොඩක් අය කරන නරකම දෙයක් තමයි මූණ ක්ලෙන්ස් කරද්දී තදට මෙහෙම අතුල්ලන එක. ඒ තදට අතුල්ලන එක කවදාවත්ම කරන්න නරකයි. මොකද අපේ ස්කින් එක ගොඩක් සෙන්සිටිව්. එතකොට ස්කින් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් වතුර ටිකක් අරගෙන ෆේස් වොෂ් එකෙන් මම මගේ මූණ ක්ලෙන්ස් කරගත්තා. ඊට පස්සේ අපි එක හොඳට තෙත මාත්තු කරගමු මුලින්ම. මූණ පිහිදද්දී වුණත් අපි හොඳටම දැනගන්න ඕන කාරණයක් තමයි තදට මෙහෙම අතුල්ලන්න හොඳ නැහැ. අනිවාර්යයෙන්ම මූණ මෙහෙම තෙත මාත්තු කරන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට මේ ගෙදර ෆ්‍රී එකේ ඉන්න වෙලාවල් වලට මං හරි ආසයි ගෙදර තියෙන ඔය ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා එක එක පැක්ස් හදාගන්න. හොඳයිනේ මූණටත්, මොකද ස්වභාවික අමුද්‍රව්‍ය තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් අද මම පාවිච්චි කරනවා කෝපි කුඩු, යෝගට් සහ මී පැණි එකතු කරගත්තු පැක් එකක්. මේක ඉතින් ස්ක්‍රබ් එකක් විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මං අද ගෙදර ඉන්න නිසා මං අද මේක පාවිච්චි කරන්න හිතුවා. මේක හොඳට මික්ස් කරලා මෙහෙම ආලේප කරලා ගොඩක් වෙලා තියන්න එපා. හොඳට මෙහෙම උඩු අතට මෙහෙම ඇඟිලි දෙක භාවිතා කරලා හොඳට මසාජ් කරන්න. හරිම හැමින් කරන්න ඕන වැඩක්. මොකද මූණට නැත්තම් හයියෙන් මෙහෙම දිගටම ඕගොල්ලෝ මේ එක්සර්සයිස් එක මූණට කරන්න ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම මූණ ඩැමේජ් වෙන්න පුළුවන්. පිම්පල්ස් තියෙනවා නම් සහ මූණ ගොඩක් සෙන්සිටිව් නිසා. ඉතින් තප්පර කිහිපයක් හෝ විනාඩි ගානක් ඔබට පුළුවන් කාලයක් මේක කරලා ඊට පස්සේ හොඳට මේක හොදලා යවන්න. ඉතින් මම මගේ ස්ක්‍රබ් එකත් පාවිච්චි කරලා ස්ක්‍රබ් එක කරද්දී අනිවාර්යයෙන් මතක තියාගන්න ඕගොල්ලෝ විනාඩි ගානක් ඕගොල්ලන්ට අවශ්‍ය කාලයක් ස්ක්‍රබ් එක කරගන්න. මොකද ස්වභාවික අමුද්‍රව්‍ය වලින් මම මේක හදාගත්තු නිසා කොහොමත්ම මූණට අහිතකර වෙන්නේ නැහැ. හැබැයි ස්ක්‍රබ් කරද්දී පරිස්සමින් කරන්න ඕනේ. ඉතින් ඊළඟට මම කරන්න යන්නේ මගේ ටෝන එක පාවිච්චි කරන්න. මේක තමයි රෝස් වෝටර් ටෝන එකක්. මේක ගොඩක් සැර එකක් නෙමෙයි. හරි. ඉතින් මේකප් දානවා නම් එළියට යද්දී ඔයාලගේ මෝර්නින් මොකක් හරි වැඩක් තියෙනවා නම් මේකප් දානවා නම් අනිවාර්යෙන්ම සන්ක්‍රීම් එක හරි ඔයාලගේ ඩේ ක්‍රීම් එක හරි අනිවාර්යෙන් පාවිච්චි කරන්න. ප්‍රයිම එක පාවිච්චි කරන්න මේකප් දාන්න කලින්. අද ඉතින් මම ගෙදරට වෙලා ඉන්න නිසා මේකප් දාන්නේ නැහැ. එහෙනම් අපි යමු. ඉතින් මගේ ස්කින් කෙයාර් රූටින් එකේ අත්‍යවශ්‍යම දේවල් ටික මම කරලා ඉවරයි. හැබැයි තාම ඉවර නැහැ. බ්‍රෙක්ෆස්ට් එක ගන්න ඕනේනේ. ඉතින් බ්‍රෙක්ෆස්ට් එක ගනිද්දී මම ගොඩක් වෙලාවට බර ආහාර ගන්නේ නැහැ. උදේ කෑමට ගොඩක් වෙලාවට එකෝ ෆ්‍රුට් අම්ම හදලා දෙන ෆ්‍රුට් ජූස් එකක් නැත්නම් වෙජිටබල් සැලඩ් එකක් ඒ වගේ දේවල් තමයි ගන්නේ. දැන් අද නම් මම තෝරගත්ත ඕට්ස්. ඕට්ස් තියෙනවා, එතකොට ආමන්ඩ්ස් තියෙනවා, මෙතන ප්ලම්ස් තියෙනවා. ඉතින් දවසකට අනිවාර්යයෙන්ම ආමන්ඩ්ස් හැට
හයක් හෝ හතක් ඔයාලගේ දිනපතා ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් නැත්නම් නිකන් ඉදදී හරි හපහපින්න පුළුවන් ආමන්ත්‍රයක්. ඉතින් ඒ වගේ දෙයක් එකතු කරගන්න පුළුවන් නම් ඒක ශරීරයට ගොඩක් පෝෂ්‍යදායි වෙනවා. ඉතින් මම දැන් මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න හදන්නේ. අපි ඕට්ස් එකට ෆ්‍රෙෂ් මිල්ක් එක දාගන්නවා. ඊට පස්සේ ආසයි කන්න ප්ලම්ස් ඉතින් මම එකතු කරගනවා ඔයාලට පුළුවන් ඉතින් කෙසල් ගෙඩි අම්බර් ස්ට්‍රෝබෙරිස් ඒ වගේ පළතුරු ජාති එකතු කරගන්න පුළුවන් ඔයාලට මේකට ඉතින් ඔහොම තමයි මගේ මෝර්නින් බියුටි රූටින් එක යන්නේ ඉතින් ඔයාලට අනිවාර්යෙන්ම තව මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න අවශ්‍යයි නම් ඕර YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි මොන හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් comments තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක පල්ලෙහෙන් සඳහන් කරන්න. එහෙනම් මම අදට යනවා.